මාස 3න් 3ට 60%ක බෝනස් පොලියක් හිමි කරගන්න. ජාතික ජනබලවේගේ ජනාධිපති ධුරාපේක්ෂක අනුරකුමාර් දිසානායකගේ ජයග්‍රහණය තහවුරු කරමින් පැවති තවත් ජනරැලියක් මහනුවර දිගන ප්‍රදේශයේදී පැවැත්වුණා. මට අස්කිරි හාමුදුරුවෝ කතා කරලා කිව්වා, රැස්වීම දෙකේදීම කියන්න ඔය අපිට විරුද්ධව අවලාද ගහන හාමුදුරුවන්ට අස්කිරියට වඩින්න කියලා. ඇත්ත යුද්ධය හරියට දේශනා කරලා වදාරන්න කියලා. පාර්ලිමාවේ අපිට අපේ අඬ සහෝදරයාට ජනාධිපති වීමෙන් පස්සේ එතෙක් එකතු වෙච්ච නැති ජනතාවක් ඕන අවශ්‍යයි. අපිට ඡන්ද දීපු ජනතාවක් අවශ්‍යයි, ඡන්ද නොදීපු ජනතාවක් අවශ්‍යයි. මුළු ශ්‍රී ලාංකේය සිංහල දෙමළ මුස්ලිම් සියලු ආගමික ජනතාව අපි දිනුවට පස්සේ අපිට අවශ්‍යයි. රනිල්ලා දැන් ආදි කල්පිත දේශපාලනික සත්වයෝ, අලුත් අය නෙවෙයි. ඒගොල්ලෝ රටේ ජනතාවගේ සිද්ධ වෙච්ච වෙනස්කම් තේරුම් ගන්න අසමත් වෙච්ච දේශපාලකයෝ. එනිසා හතර පහ අය ඡන්ද තියෙනකොට තුන්වෙනිදා පඩිවැඩි කරනවා කියනකොට වෙනද නම් අහුවෙනවා. මේ සැරේ කේන්තිරත් එක්ක ගිහලා මාලිමාවට ගැහුවා. ඇයි තව දුරටත් ජනතාව එහෙම රැවටීමකට භාජන වෙන්න සූදානම් නැහැ. ඊට පස්සේ කියන මොකද්ද? මූලික වැටුප 55000 දක්වා වැඩි කරනවා. ඒක සජිත් ප්‍රේමදාස කියනවා. නෑ මම 57500 දක්වා වැඩි කරනවා. අර ඉස්සර සල්පිල් තියෙනවා දැකලා දිනන හිත. මල්වට්ටි වෙන්දේසිය වගේ දෙන්න දෙපැත්තට. ඒක පරණ දේශපාලනය. ඊට සජිත් ප්‍රේමදාස කියනවා නෑ පවුලකට 20000ක් දෙනවා. රනිල් කියනවා නෑ 15000යි. සල්පිල. අද ජනතාවට අවශ්‍ය වෙලා තිබෙන මොකද්ද? රටේ දේශපාලන පරිවර්තනයක් ඕන. දැන් අලුත්ම කතාව මොකක්ද දන්නවද? අපේ හම්දු. ජාතික ජනබලවේගයේ ආණ්ඩුව ආපම බුද්ධ ආගමට මොකක් කරවි? මිහිඳු මහරහතන් වහන්සේගේ ආගමනයට අවුරුදු 2300. සොලි ආක්‍රමණ, විවිධ සතුරු ආක්‍රමණ, පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි ආක්‍රමණ මේ මොකවත් කරලා යටපත් කරගන්න බැරි බුද්ධ ආගම, බෞද්ධ ධර්මය අපේ රට යටපත් කරන්න පුළුවන්. මේ තරම් කැත විදිහට දේශපාලන වේදිකාවට ආගම ගෙනා යුතුද? මම මේ රටේ පුරවැසියෙක් නහන. මේ රටේ එක් දේශපාලන පක්ෂය බුද්ධ ආගම අයින් කරනවා, බුද්ධ ආගමට හානි කරනවා වගේ ප්‍රකාශ කරන තරම් දේශපාලන වේදිකාව කොච්චර කැතද? නේද? තිස්සත් නායක කියනවා අපි ආපුවම නූර පෙරහැර නතර කරනවා. චරිත හේරත් කියන කුරුණෑගල ගිල අපි ආපුවම ඇත්කඳ විහාරේ පෙරහැර නතර කරනවා. පෙරහැර නතර කරපු අය බලාගෙන ඉන්න පෙරහැරීම අධිකරණයට ගෙනියනවා. සියලු ආගම් අදහන ජනතාවක්, සියලු භාෂාවන් කතා කරන ජනතාව, ඒ වගේම තමන්ට අනන්‍ය සංස්කෘතියක් තියෙන ජනතාවක් එකට එකතු කරලා අලුත් ශ්‍රී ලංකාවක් ගොඩනැගීම තමයි ජාතික ජනබලවේගයේ අපේක්ෂාව. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.